ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්ලි සිල්වා සහෝදරයාගෙනු ජාතික ජනබල වේගී විධායක සභාව නියෝජනය කරන ආදරණීය සහෝදර වරුන් සහෝදරියන් ඒ වගේම ගාලු දිස්ත්‍රික්කේ ජාතික ජනබල වේගී දිස්ත්‍රික් සභාව නියෝජනය කරන අපේ නලින් හේවගේ සහෝදරය ඇතුළු සහෝදර වරුන්ගේ සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදර වරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි අපි අද මේ ගාල්ල නගරයට දහස් සංඛ්‍යාත ජනතාවක් රැස් වෙලා කියන්නේ කුමක්ද රනිල් වික්‍රමසිංහ රනිල් ගේ ආණ්ඩුව මේ රටේ ජනතාවට එල්ල කර තිබෙන මර්ධනය මේ රටේ ජනතාව ලක් කොට තිබෙන පීඩනයට එරෙහිව මේ රටේ ජනතාව සංවිධානය කරමින් ඒකට එරෙහිව අපි හැප්පෙන්න සූදානම් අද රාජපක්ෂලත් එක්ක රනිල් වික්‍රමසිංහලත් එක්ක සටන දින කොතනද රනිල් වික්‍රමසිංහගේ සටන් බිම පාර්ලිමේන්තුවේ 134 රනිල් වික්‍රමසිංහගේ සටන් බිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැබැයි ඒකට හේව ජාතික ජනබලවේගයේ ප්‍රවාහය තමයි මේ රටේ පොදු ජනතාව හැපිලා බලමු ඔයාගේ විවස්ථාවේ වගන්තිද ඔයාගේ පාර්ලිමේන්තුවේ 134ද මේ ගාල්ල නගරයට රැස්වලා ඉන්න මහා ජනතාවගේ බලයද කියලා අපි හප්පලා බලමු එයි දීර්ඝ කාලයක් අපේ මේ රට පාලනය කරලා මේ පාලක කණ්ඩායම් රටකට සිදුවේ හැකි සියලුම පන්නේ විනාශයන් රටට සිද්ධ වෙලා ඉවරයි ජනතාවට සිද්ධ වෙ හැකි සියලුම පන්නේ විපත්තිදායක තත්වයකට රටේ ජනතාව මුහුණ දීලා ඉවරයි අද රටක් හැටියට අපි ලෝක ඉස්සරහා අසිරුතාවයට පත්තු ලෝක ඉස්සරහා ලැජ්ජාවට පත්තු ලෝක ඉස්සරහා හිඟමනට ලක් වූ රාජ්‍ය බවට පත් වී තිබෙනවා ජනතාවක් හැටියට ආහාර ටික නැතුව බෙහෙත් ටික නැතුව ජීවත් වෙන බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා දීර්ඝ කාලයක් මේ රටේ පාලකයන් මේ රට පාලනය කරලා ගලාපු තැන එතන අපි මේක වෙනස් කරන්න ඕනේ නැද්ද මේ විදියටම ඉවසගෙන තව දුරටත් ඉදිරියට යන්න ඕනද මේක වෙනස් කරන්න ඕනද ජාතික ජනබලවේගය මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරන්නේ මේ తత్వය ඉවසගෙන මේ తత్వයට යටත් වෙමින් මේ తత్వය දරාගෙන ඉස්සරහට යනවා වෙනුවට මේ తత్వය වෙනස් කිරීම සඳහා ජාතික ජනබලවේගය මේ රටේ ජනතාවත් එක්ක සංවිධානය කරලා සටන් කරන්න ලෑස්ති ඇයි පෞගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා ලංකාවේ අනාගතේ තව දශක ගණනාවකට පසු වහරයි වසර සිය ගණනකට පසු වහරයි අපේ ආර්ථිකය පිළිබඳ ලිපියක් ලියවෙනවා නම් 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා සටහන් වෙනවා ඒ තමයි මහා බැංකුවේ අධිපති නන්දලාල් මහත්තයත් ආණ්ඩුවත් තීරණයක් ගත්තා අපි aran තියන ණය ගෙවන්නේ නැහැ කියලා දැන් අපි ලෝකෙන් අරගෙන තියෙන ණය ගෙවන්නේ නැති රටක් චීනෙන් ණය aran තිනවා ඉන්දියාවෙන් ණය aran තිනවා ජපානෙන් ණය aran තිනවා එංගලන්තෙන් ණය aran තිනවා ජර්මනියෙන් ණය aran තිනවා ඕස්ට්‍රේලියාවෙන් ණය aran තිනවා රුසියාවෙන් ණය aran තිනවා බංග්ලාදේශෙන් ණය aran තිබෙනවා ලෝක බැංකුවෙන් ණය aran තිනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය aran තිනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය aran තිනවා ජයිකා බැංකුවෙන් ණය aran තිනවා එක්සිම් බැංකුවෙන් ණය aran තිනවා ක්වෙට් අරමුදලෙන් ණය aran තිනවා
අපි මොකද කරන්නේ අපි ණය ගෙවන්නේ කියලා තීන්දුවක් අරන් තිනවා මේ ආණ්ඩුව ඒ කියන්නේ මොකද්ද ලෝකෙට පොලු තියපු පොලුකාරයෙක් දැන් ශ්‍රී ලංකාව ලෝක ඉස්සරහ ලැජ්ජාවට පාත්‍රයට පාත්‍ර කරලා තිබෙනවා හිඟමන්ට ලක් කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ අර්බුදයේ දශක ගණනාවක් තිස්සේ තිබුණා මේ අර්බුදය අපිට ආවේ කොහොමද එක පැත්තකින් ආණ්ඩුවට වියදම් කරන්න රුපියල් නැහැ අනෙක් පැත්තෙන් රටට අවශ්‍ය වෙන ඩොලර් නැහැ ඕක තමයි අපේ අර්බුදයේ අවසන් ප්‍රතිඵලය ආණ්ඩුවට අධ්‍යාපනයේ සල්ලි වියදම් කරන්න ඕන රාජ්‍ය සංවිධාන වැටුප්පල සල්ලි වියදම් කරන්න ඕන විශ්‍රාම වැටුප්පලට සල්ලි වියදම් කරන්න ඕන සෞඛ්‍ය සල්ලි වියදම් කරන්න ඕන අන්නේ වියදම භාණ්ඩාගාරයට එන්නේ නැහැ ආණ්ඩුවට තෙල් ගේන්න ඩොලර් ඕන රටට කිරිපිටි ගේන්න ඩොලර් ඕන ගෑස් ගේන්න ඩොලර් ඕන වාහන ගේන්න ඩොලර් ඕන අමතර කොටස් ගේන්න ඩොලර් ඕන රටට ඩොලර් නැහැ කවදා ඉදන් දැන් දශක හතරකට වඩා වැඩි ආණ්ඩුවට අවශ්‍ය වෙන රුපියලුත් නැහැ ආණ්ඩුවට අවශ්‍ය වෙන ඩොලරුත් නැහැ කොහොමද ආණ්ඩුවට අවශ්‍ය වෙන රුපියල් උපයන්න ඕන දැන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියනවා එයා ඉපදුනේ නිදාස ලැබලා අවුරුද්දකට පස්සේ 49 ඒ වෙනකොට ජපානයට සමාන ආර්ථිකයක් අපිට තිබුණා අද අපේ ඒක පුද්ගල ආදායම 14000යි අද ජපානයේ 36000යි කොහොමද දෙන්න ගියේ රටේ ආර්ථිකය හැදුවා රටවටේ මහමුදක් තිබෙනවා දියුණු කරන්න පුළුවන් දීවර කර්මාන්තයක් තියෙනවා ඒක දියුණු කරා නම් රටේ ආර්ථිකය වර්ධනය වෙනවා ඒකෙන් පංගුවක් ආණ්ඩුවට එනවා රුපියා රටේ විශාල වැදගත් වෙන රට පිහිටා තිබෙනවා අපේ නාවික කර්මාන්තය දියුණු කරා නම් අපේ වරාය කේන්ද්‍ර බෝට රට පරිවර්තනය කරා නම් නාවික කර්මාන්තයට සේවා සපයන රට බෝට අපේ රට පත් කරා නම් ආර්ථිකය වර්ධනය වෙනවා ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට එනවා අපේ රටේ සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය රටක් මේ දකුණු වෙරළ තීරය ඒ වගේම නැගෙනහිර වෙරළ තීරය ඒ වගේම මධ්‍ය කඳුකරය ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව යාපහුව හදි නටබුන් ස්ථාන ඒ වගේම ජෛව විවිධත්වය තිබෙන රට මේ සියල්ල තියෙන රටකට සංචාරක ව්‍යාපාරේ උඩට ගෙනිච්චා නම් ආර්ථිකය දියුණු වෙනවා ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට එනවා මා සාරවත් මහ පොළොවක් තිබෙනවා මේකේ මහා ධාන්‍ය භෝග වගාවන් නිර්ම හදන්න පුළුවන් ඒවා වැඩි දියුණු කරා නම් රටේ ආර්ථිකය දියුණු වෙනවා ඒකෙන් පංගුවක් ආණ්ඩුවට එනවා හැබැයි මේගොල්ලන්ට ඒව සැලසුමක් තිබුණේ නැහැ රට වගේ අටගුණයක මහමුදක් තිබ්බත් ඒකේ සම්පත නෙලා ගන්න බැරි වුණා ලෝකේ වැඩිම කාබන් ප්‍රතිශතය තිබෙන මිනරන් සම්පත තිබ්බත් ඒකෙන් පළ ප්‍රයෝජන ගන්න බැරි වුණා ලෝකේ ඉතාමත් වටිනා ටයිටේනියම් තිබෙන පුල්මුඩේ ඛනිජවලිය තිබ්බ ඛනිජවලි නිධිය තිබ්බත් ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා අපේ රටට විතරක් පොර අවශ්‍යතාවය ගැන කල්පනා කරොත් අවුරුදු 700කට පොර හදන්න පුළුවන් පොස්පේට් නිධිය තිබ්බත් ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා මොකද උනේ භාණ්ඩාගාරයට ධනිය නැති වුණා ධනිය හොයාගත්තේ කොහොමද ණයට ගත්තා එහෙම නැත්තම් විකුණා ගත්තා රටට ඩොලර් නැති වුණා සංචාරක ව්‍යාපාරය දියුණු කරා නම් රටට ඩොලර් එනවා අපිට ඩොලර් ආවෙ නෑ රටවටේ මහමුද තිබ්බට අපි කරවල ගේනවා මාළු ගේනවා සෙමන් ගේනවා අපේ රටේ ඩොලර් එළියට ගලාගෙන යනවා පෞගේ 2021 වසර විසරක් එළවලු සහ පළතුරු ඩොලර් ලක්ෂ 3000ක ගෙනත් තිබෙනවා මෝසන් දෙකක් තිබෙන රටක් සාරවත් මහ පොළොවක් තිබෙන රටක් සූර්යාට ආසන්නී තිබෙන රටක් වසර පුරා සූර්යාලෝකයේ තිබෙන රටක් අපි මොකද කරන්නේ යල මහ දෙකන්න හොඳට වගා කරන්න පුළුවන් රටක් අතරමැදි කන්නකුත් වගා කරන්න පුළුවන් රටක් අපි පළතුරු ටික එළවලු ටික පිට රටින් ගේනවා ඩොලර් ලක්ෂ 3000ක
අපේ රටේ හාල් ටික පිටරටින් කියන තත්ත්වයක් ඇති වුණා අපිට ඩොලර් ඕන වෙනවා අපි ඩොලර් රුපියන්නේ නැහැ අපේ කුරුඳු සම්පත ගත්තොත් අවුරුදු 150කට වඩා පැරණි එදා කුරුඳු වැරියෙත් කුරුඳු තලනවා වේලනවා දරමිටිය වගේ ගැට ගහනවා නැවේ පටවලා කුරුඳු යවනවා අවුරුදු 150කට කලින් අදත් කුරුඳු තලනවා වේලනවා දරමිටිය වගේ ගැට ගහනවා නැවේ පටවලා කුරුඳු යවනවා ලෝකේ තියෙන සුමදත් සුමදම තියෙන කුරුඳු අපිට තිබුණා අපිට සලස්මක් තිබුණේ නැහැ ඒකේ තවත් නිෂ්පාදන ගණනාවකට යන්න පුළුවන් ඒවට සලස්මක් තිබුණේ ඩොලර් හොයන්න සලස්මක් තිබුණේ අපේ මිනිරන් සම්පත සාමාන්‍යයෙන් ගත්තොත් අමු මිනිරන් කිලෝග්‍රෑම් එකක් ඩොලර් 2යි ඒ මිනිරන් වලින් ග්‍රැෆයිට් ග්‍රැෆීන් හදුවොත් කිලෝග්‍රෑම් එකක් ඩොලර් 5000යි හැබැයි අපි දශක ගණනාවක් තිස්සේ අමු මිනිරන් කුට්ටි පැටෙව්වා ඩොලර් හොයන්න සලස්මක් තිබෙන්නේ මොකද උනේ බාණ්ඩාගාරයට රුපියලුත් මදි රටට ඩොලරුත් මදි මොකද කරේ තියෙන එකක් විකුණා ගත්තා ණයට ටිකක් ගත්තා 80 ඉඳන් අපි ආවේ උහුම තියෙන ටිකක් විකුණා ගන්නවා ණයට ටිකක් ගන්නවා උත්තරයි කරේ 2020 වෙනකොට විකුණන්න තරම් දෙයක්වත් නැතුව ගියා ණය දෙන්නෙත් නැතුව ගියා ඔක යුනි මා බැංකුවේ තිබුණා විදේශ සංචිත වල තිබුණා ඩොලර් කෝටි 730ක් විකුණන්න දෙයක් නැහැ ණය දෙන්නෙත් නැහැ මා බැංකුවේ තියෙන සල්ලි ටික වියදම් කරා පොතේ තියෙන සල්ලි ටික වියදම් කරා 2022 වෙනකොට ණය දෙන්නෙත් නැහැ විකුණන්නත් බැ විකුණන්නත් නැහැ පොතේ සල්ලි ටිකක් ඉවර වුණා ගෑස් නැති වුණා කිරිපිටි නැති වුණා නේද ඩීසල් නැති වුණා විදුලිය පැය 7-8 කපන්න සිද්ධ වුණා මොකද සිද්ධ වුනේ දීර්ඝ කාලයක් අපේ රට සැලසුම් සහගත ආර්ථිකයකට මේ පාලකයන් යන්න බැරි වුණා එහෙනම් දැන් ගෑස් ටිකක් තියෙන්නේ දැන් කිරිපිටි ටිකක් තියෙන්නේ ආර්ථිකේ මහා පරිවර්තනයක් කරලාද ඩොලර් රුපියන මාර්ග හදලාද ඩොලර් රටට ගලාගෙන අවිල්ලද නැහැ අපි අප්‍රේල් මාසේ 12 වෙනිදා ඉඳන් ඩොලර් වලින් ණය ගෙවන්නේ නැහැ ඩොලර් ණය ගෙවන්නේ නැහැ අප්‍රේල් මාසේ ගෙව්වේ නැහැ මේ මාසේ ගෙව්වේ නැහැ ජූනි මාසේ ගෙව්වේ නැහැ ජූලි මාසේ ගෙව්වේ නැහැ අගෝස්තු මාසේ ගෙව්වේ නැහැ සැප්තැම්බර් මාසේ ගෙව්වේ නැහැ තව ගෙවන්නෙත් නැහැ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට විතරක් අපි ගෙවන්න තිබුණු ඩොලර් කෝටි 320ක් අපි ගෙවලා නැහැ ඩොලර් කෝටි 320ක් අපි ගෙවලා නැහැ යූරියා ගේන්න යන්නේ ඩොලර් කෝටි 6 ගෙවලා නැහැ ඩොලර් කෝටි 320ක් තෙල් ගේන්න යන්නේ උපරිම ඩොලර් කෝටි 150යි ණය ගෙවලා නැහැ ඩොලර් කෝටි 320ක් ගෑස් ගේන්න යන්නේ උපරිම ඩොලර් කෝටි 10යි ණය ගෙවලා නැහැ ඩොලර් කෝටි 320ක් රනිල්ගේ හපංකමක්ද මේ ණය ගෙවලා නැහැ බැරි වෙලාවත් ණය ගෙවන්න ගියා නම් මාර්තු මාසෙටත් වඩා හපං මේ මාසේ ආර්ථිකය හරිද දැන් රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ එයා මේකට අදාළ රට ගොඩනැගීම සඳහා වූ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා මොකද අයවැය ලේඛන කියන්නේ අයවැය ලේඛන කියනවා ආණ්ඩුවේ මුළු වියදම රුපියල් කෝටි 790000යි ලොකු ගාණක් රුපියල් කෝටි ඒවා 790000යි ලබන අවුරුද්දේ ආණ්ඩුවේ වියදම මේ ආණ්ඩුවේ වියදම හොයාගන්න රුපියල් කෝටි 490000ක් ණයට ගන්නවා වියදම 7 කෝටි 90 ලක්ෂේ සමාවෙන්න රුපියල් කෝටි 790000යි වියදම ණයට ගන්නවා රුපියල් කෝටි 490000ක් ණයට ගන්න එකෙන් රුපියල් කෝටි ලක්ෂ 2ක් ණය වාරිකේ ගෙවනවා රුපියල් කෝටි 220000ක් පොලි වාරිකේ ගෙවනවා ලබන අවුරුද්දේ අපේ ණය සහ පොලි වාරිකේ එකතුව කෝටි 420000යි මොකද රට ගෙනත් තියෙන්නේ ණය ගෙවන්න විතරක් තියෙන රටක් මේක
රුපියල් කෝටි 4,20,000යි ණය වාරිකය කෝටි 1,02,000යි පොලිය වාරිකය කෝටි 2,20,000යි මුළු ණය පංගුව කෝටි 4,20,000යි මොකද වෙලා තියෙන්නේ රට ආර්ථික වශයෙන් කඩාවැටුවා දැන් රනිල් වික්‍රමසිංහගේ යෝජනාව මොකද රනිල් වික්‍රමසිංහගේ යෝජනාව නැවත නැවත ණය ගන්න එක එක දෙක විකුණන එක විකුණන්න ගොඩක් දේවල් නැහැ වතු ටික වික්කා වතු ටික වික්කා දැන් විකුණන්න වතු නැහැ කර්මාන්සල වික්කා කන්තලේ සීනි සමාගම වික්කා හිඟුරාණ සීනි ෆැක්ටරි වික්කා ගින්තොට තුනීලෑලි සංස්ථාව වික්කා ඇමිලි පිටිය කඩදාසි කම්මල වික්කා වලච්චන කඩදාසි කම්මල වැහුවා පරන්තන් වල රසායනික කම්මල වික්කා වෙළිසර කිරිපිටි කම්මල වික්කා ඔරුවල වාණි සංස්ථාව වික්කා තුල්රිය මත්තේකට පූකොඩ රෙදි කම්මල් වික්කා කම්මල් ටික වික්කා වතු ටික වික්කා කම්මල් ටික වික්කා ඊළඟ ඊළඟට තහඬුව සතුව තිබුණා මූල්‍ය සමාගම් ටික ඒකෙන් ටිකක් වික්කා දැන් රනිල් වික්‍රමසිංහ මේ සැරේ ඉතුරු ටික විකුණන්න ලෑස්ති කරලා තිනවා මොකද්ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ගිය අවුරුද්දේ ලාභය 10,10,410යි එතකොට 10 ලක්ෂ මිලියන 10,410ක් ලාභ ලැබුවා ගිය අවුරුද්දේ අන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට තමයි ලිටර ගෑස් සමාගමයි තියෙන්නේ රක්ෂණ සංස්ථාවත් විකුණනවා ගෑස් කම්පැනිත් විකුණනවා ගෑස් කම්පැනි මේ අවුරුද්දේ මාසික ලාභය කෝටි 12,000යි මාසයකට කෝටි 12,000ක් ලාභ ලැබුවා මේ 2022 ඒක විකුණනවා ඊළඟ රක්ෂණ සංස්ථාවර තමයි ඇයිති නාරාහම්පිට ලංකා හොස්පිටල් ඒක විකුණනවා ගිය අවුරුද්දේ ඒකේ ලාභය 10,2,338යි 10,2,238යි ලාභ ලැබෙනවා විකුණනවා ඊළඟ ඊළඟ සැලසුම් කළ තිනවා හිල්ටන් හෝටලෙ විකුණන්න ලාභ ලැබෙනවා ඊළඟ විකුණන්න සැලසුම් කළ තිනවා වෝටර්ස් එජ් හෝටලය ලාභ ලැබෙනවා දැන් පහුගිය කාලේ කිව්වේ මොකද්ද මේ පාඩු ලබන ආයතන වලට මොකද්ද වටමගලක් කරන්න යනවද හැබැයි දැන් මේ විකුණන්නේ පාඩු ලබන ඒවා නෙමෙයි මේ විකුණන්නේ මොනවද ලාභ ලබන ඒවා පාර්ලිමේන්තුවේ ඇහුවා ඇයි මේවා විකුණන්නේ කියලා එතන සුසිල් ප්‍රේමජයන්ත කියනවා පාඩු ලබන ඒවා ගන්න කවුද එන්නේ ඒකත් ඇත්ත නේද එන්නේ මොනවා ගන්නද? ලාභ ලබන්නේ වගන්න. රටේ ජාතික සම්පත් එක විකුණනවා. පෞගේදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ආවා. විදුලි බල මණ්ඩලය පෞගේ කාලේ සලස්පත් තිබුණේ කොම්පැනි තුනක් හදන්න. උත්පාදනය විදුලිය හදන තැන සම්ප්‍රේෂණය බෙදා හැරීම සමාගම් තුනක් හදන සලසුම් කරලා තිබුණා. දැන් මොකද සලසුම? දැන් කැබිනට් පත්‍රිකාව අනුව සලසුම බලාගාර වෙනම වෙනම විකුණනවා ලක්ෂපාන බලාගාරේ වෙනම විකුණනවා රන්දෙනිගල බලාගාරේ වෙනම විකුණනවා රන්ටමේ බලාගාරේ වෙනම විකුණනවා මාඋසකලේ බලාගාරේ වෙනම විකුණනවා ඉලකොත්පලේ බලාගාරේ වෙනම විකුණනවා රන්ටමේ බලාගාරේ වෙනම විකුණනවා තනි තනියම විකුණන්න සැලසුම් කළද බලාගාර ටික විකුණනවා බලාගාර කියන්නේ ලක්ෂපාන බලාගාරේ අපට විදුලි ඒකකයක් හදන්න යන්නේ रुपया लाए 738 अपने डीजल ले रुपया 30ක් විතර යනවා ගල්ලංගර වල රුපියල් 24ක් විතර යනවා අපේ ජල විදුලි බලාගාරෙන් රුපියල් 1,738 විදුලි ඒකකයක් හදනවා ලක්ෂපාන 1,738 රන්දෙනිගල 1,710 මේ විදියට ඉතාමත් වටිනා ජාතික සම්පත් විකුණනවා විකුණන්න සැලසුම් කරලා තිබෙනවා අපි මේ ගාල්ල නගරයට ආවේ රනිල් මොනතරම් සිහින මැව්වත් අපේ රටේ ජාතික සම්පත් විකුණන්න ජාතික ජන බලවේගයේ මේ රටේ ජනතාවයි ඒ ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වදින සාතික වශයෙන් මේ අපේ සම්පත් ඒතොර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියනවා එයාට සම්පත් යනු ඒව නෙවෙයි එයාගේ සම්පත් යනු තරුණ පරම්පරාවයි අන්න එයාගේ කතාව ඒ කියන්නේ මොකද්ද වෙරළ තීරය එයාගේ ජාතික සම්පතක් නෙවෙයි නේද
त्रिकुणामले तेलटंग संकीर्ण के एक जात के संपतक ने भी अपेरटे महादियाली वाली उत्पादन करना विद्युत उत्पादन करना बलागार एटन वो जात के संपतक ने भी अपेरटे महा जात का धन उत्पादन करा दिन लंका रक्षण संस्था श्रीलंका रक्षण संस्था एटन वो जात के संपत्त ने भी या मुखद जात के संपत्त ने भी याग जाति के संपत्त तरुण परंपरा हो जाति के संपत्त के ला अल्लाह हीरे दान रैकगन रक्षणी करन सुरक्षित करना त्याग करन मुकदमे कर मिंती में परन गमन में लबना उरुद्ध कोटि हार लक्ष अनुदाह नायक ने संसुम कर लती बिना लबना उरुद्ध रटे इतर वाला तेरे संपत्ति का विकुण ले ऐसी कर लती बिना मेक करन दिन नो ना මේ ගරම් ගණම් කරමින් තිබෙන්නේ පරණ අමං කරපු ආර්ථික මාවතේ විනාශකාරී මන්තේට අපේ රට තල්ලු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් තිබෙනවා. දැන් අපි ආන්නේ මේ රටේ ජනතාවගෙන් ඒ ගමනට අපි ඉඩ දෙනවද ඒක අපි වෙනස් කරනවා. මොකද කියන්නේ? එහෙමම යන්න දෙමුද වෙනස් කරමුද? මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරන්න ඕන. හැබැයි मेरठ जनता यहाँ पर अपेक्षा सहित आंडू मेरे विनस्करे विनस्कर बलाग्नि इलाक सर वितर मीट कल विनस्कर विनस्कर जाति पक्ष हतर दातर आंड पर्दवल विन सद चंद्रिका गिना विनस मुखदूनी विन सकुन आए चंद्रिका पलव हरला रणिल विक्रम सिंह के नाव विनसकुना आए महिंद्र राजपक्षो के नाव आए विनसकीला मैत्रीपाल रणिल हाइब्रिड आंडो के नाव इलाके विनसकीला गोटाबे के नाव दम विनसकीला रणिल के नाव तीनों विनसिला तीनों विनसिला नहीं एम विनसकीला नहीं नहीं दे एक दास समस्या नू हतरे आंडुएत चंद्रिका के आंडुएत निमल श्रीपाल एमती महिंद के आंडुएत निमल श्रीपाल एमती रणिल मैत्री के आंडुएत निमल श्रीपाल एमती गोटा के आंडुएत निमल श्रीपाल एमती दर रणिल के आंडुएत निमल श्रीपाल एमती तमुना से लगला कतरे गांड विनाश करंड केला विनाशक वेला ने विनाशक वेला कि विनाशक वेला ने चंद्रिका आंडुए महिंद अमर वीरेमति इलगाप महिंद के आंडुए महिंद अमर वीरेमति इलगाप रणिल मैत्री के आंडुए महिंद अमर वीरेमति इलगांडो गोट के आंडुए महिंद अमर वीरेमति दर रणिल के आंडुए महिंद अमर वीरेमति मैंने सकला दिनो नहीं चंद्रिका के आंडुए दुमिंद दिशानाय कहमति महिंद के आंडुए दुमिंद दिशानाय कहमति रणिल मैत्री के आंडुए दुमिंद जाना क्या मति गोट के आंडुए दुमिंद जाना क्या मति नबो दिन की रणिल के आंडुए विदुली बल है मति दुमिंद जाना है तब दवा सतरा पागी विन सकला तीनो विन सकला नहीं रणिल के आंडुए राजित है मति चंद्रिका के आंडुए राजित है मति महिंद के आंडुए राजित है मति रणिल मैत्र के आंडुए राजित है मति नबो दिन की रणिल के आंडुए राजित मति विनस्कराट विनस्वला तीन होते विनस्वला ने आ मनुष मैं अनुत हेमत ओ नेद नेद रणिल के आंडुए हिटिया इलग मुकेद महिंद के आंडुए मति इलग रणिल मैत्री के आंडुए मति इलग गोट के अवसान काले मति दंग आय मति तमनासला खतरे घनवा आंडुए नस्करण की विनाशलाटपतन का अमारुव किया काटद उदाऊ इलान काटद
විශ්වාසවන්තම කෙනාගේ දැන් පහුගිය කාලේ මොකද උනේ අමාරුවේ මෙවටන කවුද රාජපක්ෂලා ජනතාව අරලිය ගහ මන්ත්‍රියේ වැටලුවා මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර් එකෙන් පැනලා ගියා ත්‍රිකුණාමලේ වරායක දවසක් හිටියා ඊට ත්‍රිකුණාමලේ නේවි කැම්ප් එකේ හිටියා අමාරුවේ වැටුණා මොකද උනේ තෝරාගත්ත රනිල් වික්‍රමසිංහ බේරාගත්ත රාජපක්ෂ බේරාගත්තේ නැද්ද දැන් ආ නැගිටින්න එනවා එනව නේද එනම් මොකද වෙලා තියෙන්නේ අමාරුවේ වැටිච්ච වෙලාවේ රාජපක්ෂ තෝරාගත්ත කවුද රනිල් ගම්මල එක්සත් ජාතික පක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකත් එක්ක ජම්මාන්තර වෛරය ශ්‍රී ලංකා කාර්ය UMP කාර්යත් එක්ක වෛරය එහේ අමාරුවේ වැටෙනකොට අනිත් කෙනා තෝරා ගන්නවා ප්‍රශ්නයක් නැද්ද මිද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්ත්‍රී කොටු වුණා ජනතාව ජනාධිපති මන්ත්‍රියට ගියා ජනාධිපති මන්ත්‍රී රාෂ්ට්‍රරටුවෙන් පැනලා ගියා නාවික හමුදා කඳවුරේ හිටියා එයාපෝට් එකට ගියා ගුවන් හමුදා කඳවුරේ හිටියා බොහොම අමාරුවෙන් මාලදිවයිනට පැනගත්තා ඊට පස්සේ සිංගප්පූරුවට පැනගත්තා ඊට පස්සේ තායිලන්තයට පැනගත්තා විශ්වාසවන්ත දායක රනිල් තෝරාගත්තා ගෝඨාභය බේරාගත්තා බේරාගන්නේ නැද්ද ආපහු ලංකාවට ආවා දැන් ආණ්ඩුවෙන් ගෙදරක් දීලා ආණ්ඩුවෙන් පඩි දීලා ආණ්ඩුවෙන් වාහන දීලා ආණ්ඩුවෙන් ආරක්ෂාව දීලා ආණ්ඩුවෙන් වතුර බිල ගෙවනවා ආණ්ඩුවෙන් ලයිට් බිල ගෙවනවා විශ්වාසවන්තයා තෝරාගත්තා ගෝඨාභය බේරාගත්තා නැත්ද බැසිල් රාජපක්ෂ රටින් පැනලා යන්න බැරුව හිටියේ හෙලිකොප්ටර් එක ගියා කටුනායක ගුවන්තොටුපළට බහින්න බෑ ආපහු ගියා මත්තලට බහින්න බෑ ආපහු ආව කටුනායකට බහින්න බෑ ආය ගියා මත්තලට බහින්න බෑ එක රැයක් උඩගුණි ගුවන් කරන යාන්තම් එයාපෝට් එකෙන් ගියා විශ්වාසවන්ත දායක රනිල් ආවා නේද රනිල් තෝරාගත්තා බැසිල් බේරාගත්තා තමුන්හන්සලා බැසිල් රාජපක්ෂ යනවා දැක්කද යනවා දැක්කද අපි කවුරුත් යනවා දැක්කේ නෑ ගිය හොරෙන් ආවේ ප්‍රභු පර්යන්තින් නේද නේද ජීප්‍රත පොලිමේ ආරක්ෂක රථ සහිතව එයි විශ්වාසවන්තය තෝරාගත්තා බැසිල් රාජපක්ෂ බේරාගත්තා ගමේ ශ්‍රී ලංකා UMP කාර්යය මරාගත්තා නේද ඉස්සර මතකද ශ්‍රී ලංකා ආණ්ඩුව කාපුවම UMP කාර්යය හිංසාවට පත් කරනවා නේද සමෘද්ධිය තිබ්බ සමෘද්ධිය කපනවා වතුර දෙන්නේ නැහැ ලයිට් දෙන්නේ නැහැ මතකද රස්සාවක් දෙන්නේ නැහැ රස්සාවක් කර කර හිටියොත් ටාන්ස කරනවා ඡන්ද ප්‍රතිඵල එනකොට රතිඤ්ඤා පත්තු කරනවා ගල් ගහනවා හූගා හූ කියනවා ඇයි ශ්‍රී ලංකා ආණ්ඩුවක් ඇවිල්ලා ඊට UMP ආණ්ඩුව ඉදනවා වරෙන්කෝ අපේ ආණ්ඩුව ආපෙට මොකද කරන්න ඒක අනිත් පැත්ත ශ්‍රී ලංකාවක් කෙනා හූ කියනවා රතිඤ්ඤා දානවා වෙඩි තියනවා ගිනි තියනවා ඇයි ආණ්ඩුව කදාගෙන දැන් නම් වෙඩි තියෙනක අඩුයි දැන් මොකද කරන්න දැන් කිරිබත් කවනවා කවනවා නේද ආ පෙරදුනා නේද දිනපු ආයේ කිරිබත් උයලා පෙරදීජයට කහපන් පෙරදීජයට මොකද කරන්නේ කෑවේ නැත්තම් අප්සෙට් කියලා ගිල කාලා එනවා මොකද ඉන්නේ මොකද උනේ බෙදුවා පිවා එනිසා වෙනසක් කරාට මේ රටේ ජනතාව වෙනසක් කරේ නැහැ හැමදාමත් මොකද වෙලා තියෙන්නේ හැමදාමත් ඒකල උඩ එකට හිටියේ කවදාවත් ඒකල බෙදුන්නේ දැන් පාර්ලිමේන්තුව තුන විවස්ථාදායක සභාව කියලා එකක් විවස්ථාදායක සභාවට ජනාධිපතික නියෝජිතය පත් කරන්න උනා කවුද රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා දැන් විවස්ථාදායක සභාවේ රනිල්ගේ නියෝජිතයා කවුද රනිල්ගේ නියෝජිතයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල නේද පාර්ලිමේන්තුවේ රනිල්ගේ නියෝජිතයා නිමල් සිරිපාල ගමේ ශ්‍රී ලංකා කාර්යය UMP කාර්යය ගහගන්නවා ඇති වැඩක් තියෙනවා මතක තබා ගන්න මේ පක්ෂ කවදාවත් උඩින් බෙදුන්නේ නැහැ උඩින් එකට ඉඳපු ආණ්ඩු එකට ආණ්ඩු කරේ එකට එකට රට විනාශයට පත් කරේ එහෙනම් විනාශ කරනවා කියලා කිව්වට මොකද උනේ අපේ රටේ ජනතාව ඇත්ත වෙනසක් කරේ නැහැ දැන් අපි තමුන්හන්සලට ආරාධනා කරන්න ආවේ මේ රට මේ පත් වෙලා තියෙන ව්‍යසනය මේ රට මුදවා ගැනීම වෙනස අපිට අවශ්‍යයි මොකද ආර්ථික ප්‍රශ්නේ ආර්ථිකයේ තලයේ විතරක් නෙවෙයි තියෙන්නේ
गेम से हीगे आये वे हीगे नेद ओए वागे नेद प्रात में किन्हीं में अतिरिक्त है प्रात दन किन्हीं में हो आत्माएं उड़ा है भाई आर्थिक अर्बुद उड़ा भी तरत्ते हैं ने आर्थिक अर्बुद पहाड़ टक गला करने ने माँ मुकते सिद्ध वाला तीव्र ने मैं गाल नगर व्यापार के महत्व की गहल बलन बैंक में नया करंती ना नया करण व्यापार फटा करंती ना बैंक पली यह लगी इंतिम ना व्यापार करण यान विद्या अपने बिजनेस साधु वाला व्यापार वह पटा करंती बिना अपे रटे गारमेंट से श्रेवितरा लंका प्रधान गारमेंट कर्मांत करवन की हुआ लबन जनवरी तक अप्रैल तक को गारमेंट वाला निष्पादन सिर तीस देहकिंग अटू बिना तूने नेहकिंग अटू बिना लक्ष्य तू ना हमारा खुद रखिया वाले इन्हों लक्ष्य है कट वाला वैध प्रमाण वक्र जीवत ना गारमेंट के एक ओडस प्रमाण अटू बिना समार फैक्ट्री गल वगन लंका विंगलिए टेना मा आर्थिक कड़ुना हम वटुना हम कर्मांतर है दिनी ने आर्थिक कड़ा वटुना हम इस प्रिताल भी हेतु पत्ते ने तुए ना अदत विशाल औषध हिगिया कटे मत विलाते बिना पिलका रोहले अमला तातला भेद पत्ते ने तुआ वेवुलला मेरे ना आर्थिक कड़ा वटुना हम इस प्रिताल भी हेतु पत्ते ने तुए ना आर्थिक कड़ा वटुना हम दरवटारिया मंग आहार वेला कटे तुए ना पासल लेना दरुआ කලන්ත දාල වැටෙනවා ආර්ථික කඩා වැටෙනවම දරුවට ඒකිනවා ආර්ථික කඩා වැටෙනවම පෑන ගණන් යනවා එක්සයිස් පත ගණන් යනවා සපතු එක ගණන් යනවා බෑග් එක ගණන් යනවා එදා ඒ පැකේජ් එකට ප්‍රතිමුණ රුපියල් 3000යි නම් මන්නක පිටකොටුවේ වෙලෙන් දෙක්කිනවා දැන් 12000යි එමුනි ආර්ථික කඩා වැටෙනවම දරුවන්ගේ අධ්‍යාපන පාසුකම් ලබා දෙන්න බැරි වෙනවා ආර්ථික කඩා වැටෙනවම කුසකර්මාන්ත විනාශ වෙනවා පෝර්ට් එක දෙන්න බෑ බීජ ටික ගෙනත් දෙන්න බෑ රසායනිකයේ දුම් ටික ගෙනත් දෙන්න බෑ කුසකර්මාන්ත විනාශ වෙනවා ආර්ථිකය කඩනවාම ගොවියගේ ජීවිතය අනුතරට එනවා ආර්ථිකය කඩා වැටෙනවාම අවශ්‍ය තෙල් ටික දෙන්න බෑ බෝට් ටික මුහුද යන්න බෑ මුහුද ගිල්ලත් අල්ලන මාළු ටික නිසිමිලකට විකුණ ගන්න බෑ දීවරයට ජීවත් වෙන්න බෑ ආර්ථිකය කඩා වැටෙනවා ආර්ථිකය කඩා වැටෙනවාම අපේ රටේ වෘත්තීය වේදී अपे श्रम बल कौन सिर पहलवाइन वृत्ति में श्रमय वृत्ति में श्रम दालयन मेवन नोकिया अद वेडटेनवा हेटरट गिलतीनवा दोस्तर हारसीय वैद्युर दालयनवा इंजीनियर वन दालयनवा लंका पदवन पुज्ञल बैंक होगी इल कलमना करने सिर पनाह दालयन आर्थिक कड़ा वेट नाम बुद्धि गलने सिद्धवेनवा बुद्धिमत श्रमय रट दालयन आर्थिक कड़ा वेटुनाम रट मुडुमी बाग बावट पत्तिन मत दबागन आर्थिक कड़ा वेटीम आयवे हिगे गेवं से हिगे प्राथमिक गिनुम प्राग्दन गिनुम एवके वितर पोतिने आर्थिक कड़ा वेटुम सामान्य जनता वगे जन जीवित बलपेम करनु सियल विधिक्रम कर्मांत कड़ा वेटुनु मेसन बास के सिट सिविल इंजीनियर दक्वा रसनति वेलाति बिनाम एई मुकद हेतु मेरठे स्वाभाविक व्यसन स्वाभाविक व्यसन अक्वी मेरठ कांतार न कांतार अक्वी मे मैत माल दिव्य ने गया अपेरटे एक पुद्गलाय डोल हार दहाय माल दिव्य ने दह तुम दहाय मुनद माल दिव्य टती मुहूद वितराय विन मुखवत् अपे गया कड़े कट आइसक्रीम का कंड बल नोट एलिपंट हाउस आइसक्रीम के नियन में वतुर के एन्य इंडिया में वतुरट का कहते रटा एक किरी दिन वास्ते कहते करने ते रटा मुंह दबित रखती ना रटा एक अपुत्गला दाम दहा तुम दाय अपे हार दाय एक और लंगे प्रदान में कर्मांत दिखाई तेरे संचार कर्मांत है दीवर कर्मांत है आप इटे एक ही पुहामल अपे सहुदर की ना सहुदर या मेक मोन रटा द अपे रटने रटा ऐतम इंद्र प्रति रटा वाल तीनों औरुद्ध वहिन्ने दवस देखा इर्तुमार वड़ दवसक वहिन्न वहिन्न ते रटवल तीनों सारवत महापलवक में ते रटवल तीनों लोके समार रटवल तीनों मासन में सूर्य लोके पायन्ने सूर्य लोके तीने मास तुनाई अनेक काल हिमा मिदने सीतल एक करना वगा करन पुलवान एहमा रटवल तीनों हैबे वा उड़ड़ गीन तीनों अपे रटे यलमाते करन वगा करन पुलवान ईशान अधिक ईशान अधिक मौसम निरत अधिक मौसम तीनों अतर में संवान वर्षावती बिना बंगाल बोके
පොඩියලි කැලඹිල්ලක් ආවොත් සති ගණනක් ධාරාණි පත වර්ෂාව තිබෙනවා අඩුවක් තිබෙනවද සමක ආසන්න පීඨ රටක් වසර පුරා අඛණ්ඩ සූර්යාලෝකය තිබෙනවා ආහාර නිෂ්පාදනය ප්‍රධාන ප්‍රභවය සූර්යාලෝකය තිබෙනවා අවුරුදු පුරාම රට වගේ අටගුණයක මහමුදක් තිබෙනවා මහමුදේ සොයා නොගන්න ලද සම්පත් ආකරයක් තිබෙනවා මොකද්ද මේ රට අඩුව මන්නාරමේ මන්නාරම් ද්‍රෝණී සුලං වලින් විතරක් මෙගාවට් 2000ක විදුලිය හදන්න පුළුවන් අපේ සුලං බලයෙන් විතරක් විදුලිය හදන්න පුළුවන් අපේ රටට වඩා වැඩියෙන් ලෝකෙ හැම රටවල් නෑ මතක තබා ගන්න මන්නාරම් ද්‍රෝණී සුලං බලයෙන් මෙගාවට් 200ක විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් අද ලක්ෂපාන බලාගාරේ ඇද ඇලෙන දියැලෙන් විදුලිය නිෂ්පාදනය කරනවා ඒකකයකට 138යි මොකද්ද මේ රටේ අඩුව නැගෙනහිර වෙරළ තීරය තියෙනවා දකුණු වෙරළ තීරය තියෙනවා ඉතම සුන්දර වෙරළ තීරයක් තියෙනවා දකුණට වාරගම් කාලයට නැගෙනහිරට පිරිසුදු වෙනවා නැගෙනහිර වාරගම් කාලයට දකුණ නිදහස් වෙනවා ඉතමත් හොඳ සංචාරක ව්‍යාපාරයකට හොඳ අවස්ථාවක් තියෙනවා ලෝකෙ ඉතමත් වැදගත් වෙනක ලංකාව පිටලා තිබෙනවා ලංකාව ආසන්නේ තමයි ලෝක ප්‍රධානම මුහුදු මාර්ග හතරක් තිබෙන්නේ ඕස්ට්‍රේලියාවට ඈත පෙරදිග යුරෝපය ඉන්දියාව ලෝකෙ බහන්ඩ ප්‍රවාහණයෙන් තුනෙන් එකක් සිද්ධ වෙන්නේ අපේ මහමුදේ ඉතාමත් වැදගත් නාවික ගමනාගමනයත් වෙන රටනක රට පිහිටා තිබෙනවා වසරකට නැව් 36000 අපේ රට ආසන්න ගමන් කරමින් තිබෙනවා වාසනාවන්ත රටක් තියෙනවා පුල්මුඩේ කණිජවල නිදි තියෙනවා කාටකාපතල බොහගාපතල ලෝකයේ තියෙන වැඩිම කාබන් ප්‍රතිශතය දෙන මිනරන් සම්පත දෙනවා අපිට වැඩිම කාබන් ප්‍රතිශතය චීනයේ තියෙන මිනරන් සම්පතක 70%කට වඩා වැඩියෙන් කාබන් නේ හැබැයි අපේ 90%කට වඩා වැඩියෙන් කාබන් තියෙන මිනරන් සම්පතක් තියෙනවා අපිට අවුරුදු 800කට පොහොර දෙන්න පුළුවන් ඇපටයිට් නිදියක් තියෙනවා අපිට හුණුකල් නිදියක් තියෙනවා මොකක්ද අඩුව නේද ඊටම සාරවත් මහ පොළොවක් තිබෙනවා මේ මහ පොළොවත් එක්ක හැපිලා වගා කරන්න පුළුවන් මහ ගොවිජනතාවක් ඉන්නවා ලෝකේ සුවඳම තියෙන සුවඳම තිබෙන නේද අපිට තියෙනවා සුවඳ තිබෙන මොනවද සිනමන් කුරුඳු තියෙනවා අපිට සුවඳම තියෙන කුරුඳු තියෙනවා ලෝකෙ තියෙන සරම ගම්මිරිස් තියෙනවා මතක තබා ගන්න එනිසා මොකද වෙලා තිබෙන්නේ හැම අතිම වාසනාවන්ත රටක් මොකද්ද අපිට අවාසනාව මේ රට මෙහෙම වෙන්න ඕන එකක් නෙවෙයි මේ රටේ ජනතාව බඩගින්නේ මැරෙන්න ඕන තැනක් නෙවෙයි දරුවෝ අහමත ඉන්න ඕන තැනක් නෙවෙයි අපේ රටේ ගැබිනි අම්මට හරියම ආහාර වේලක් නෑ අද ආණ්ඩුවේ වාර්තාවක් එනවා ගැබිනි මව්වරුන්ගේ සිර 22කට රක්තහීනතාවය අවශ්‍ය ලේහිකකම නෑ අම්මලා 5 දෙනෙක් ගත්තොත් එක අම්මා කෙනෙකුට ලේහිකකමෙන් පෙළෙනවා අපේ අවුරුදු 5කට වඩා අඩු දරුවන්ගේ සිර 25කට අතිමන්ද පෝෂණය ළමයි 4 දෙනෙක් ගත්තොත් එක ළමයෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා මේම දුක් විඳින ඕන රටක්ද තරුණන්ට අනාගතයක් නැති රටක් රට දාල යන සිද්ධ වෙච්ච රටක් ඕමානේ ගණිකා වෘත්තියට අපේ රටේ සහෝදරයන්ට විකිණෙන සිද්ධ වෙලා තියෙනවා හොඳද මේ රට මේක මේ රටේ අවාසනාවක් නෙවෙයි මේ අවාසනාව මොකද්ද මේ රටේ නෙවෙයි මේ රටේ මෙතෙක් කාලයක් අපේ රට පාලනය කරපු පාලකයන්ගේ වැරද්ද රටේ අප්සෙට් එකක් නෙවෙයි පාලකයන්ගේ අප්සෙට් එකක් රට දුප්පත් ඒගොල්ලෝ පොහොසත් රටේ අම්මා තාත්තට රෑ 10න් පස්සේ ගමට යන්න බස් එකක් නැහැ ඒගොල්ලන් ලෝකෙ තියෙන සුප්‍රීම වාහන දැන් පහුගියද ඔයගොල්ලෝ දකින්න ඇති රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි ගත්තා ගිනි තිබ්බා හොඳ දෙයක් නෙවෙයි වැරදි මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් දැම්මා ගෙදර ගිනි තිබීමේ හානිය 10,204යි 10,204 නිවාසයට සිද්ධ වෙච්ච හානිය 10,09යි වාහනයට සිද්ධ වෙච්ච හානිය 10,195යි ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන පාවිච්චි කරන වාහනයට සිදු වූ හානිය 19 කෝටි 50 ලක්ෂයයි හානිය එවනම් වාහනේ කොහොමද ගමේ යට 10න් පස්සේ යන බස් එකක් නැහැ ඒගොල්ලොන්ගේ වාහනේ හානිය 19 කෝටි 50 ලක්ෂයයි ආණ්ඩුවේ වාහන මොකද වෙලා තිබෙන්නේ ඇමතුරුන්ගේ ගවල් වල ලයිට් බිල ලක්ෂ 1.5 දෙකයි ආණ්ඩුවෙන් ගෙවනවා විදුලි බල මණ්ඩල පොලු තියනවා කියලා පොලු තියලා තියන කෝටි ගණන් මාජනගේ ධනෙ කෝටි ප්‍රකොටි ගණන් හොරකම් කරලා තියනවා මේක තමයි මේ රට වෙලා තියෙන නස්පැත්තිය මේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි මේ රට මේ ව්‍යසනයට පත් කරේ අපේ පාලකයන් අපි තමුන්වහන්සේට ආරාධනා කරන්නේ අපි මේ සැරේ වෙනසක් කරමු වෙනසකට ජනතාව එකතු කරමු මොකද්ද වෙනස මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් කරන් දෙන වෙනස වෙනස් කර රසක් කරනවා එක අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා
अपे रट तव दुरटा मे विधायक जनाधिपति क्रमेय गेलपिन्नी ने अमेरिकन एक्सत् जनपद केन्द्र करगण तमाय विधायक जनाधिपति क्रमे पालने एंगलंत केन्द्र करगण पार्लिमेंट क्रमे पालने तीन काटवत् मे दिखे हुदकोकद नरकोकद दिखे माड़पाड़क तीनों एक्सत् जनपद आभासीत मई विधायक जनाधिपति क्रमे एंगलंत आभासीत मई पार्लिमेंट क्रमे हेब एक समस्या हत्याट और हतल सतर अपेरट पालन वेला विधायक जनाधिपति क्रमे अटते अपट अति तरम उपकर मे क्रमे लंका दुसुदुसुनेता जनाधिपति दोस्तर नीद पोहर उपदेश मे पुटे वाट तर अपेरटे नायक दीवनुने अपेरटे नायक अंत इवन दीवस दीवन मनसा मे पुटे वाटन एक तमाय प्रेमदास मे पुटे वाटना वाट विनकोट दुपता हितवत मेरन को दुपत रतिंग पत्कर पुट मे पुटे चंद्रिका वाट विनकोट व्यारमादेवी चंद्रिका मे पुटे बहन कोट चौर रजन अपसट पुट महिंद राजपक्ष मे पुटे वाट विनकोट दुटे मुन बहन कोट कंब होरा अपसट यागे मून की नोदे कंब होरा मैत्रीपाल सीरसे मे पुटे वाट विनकोट एगे दीने लिव पोत दीने पोतक लेवा पोलवे मत ऊ मिनीसा अपेत्व हिकाल वत्ते मत विन पोलवे मत ऊ मिनीसा बेहलाकोट हिस्मिनी और हतरा मार किसी काल किसी तेरू मकन तो गत काले मे पुट गोटाबे राजपक्ष मे पुटे वाट विनकोट वेडकर्ण विरव बेहल गि विरव पट्टांग पुट रणिल विक्रम सिंह मे पुट वाटिक तवटिक दस बल मुकदा मतगत बागण अपे रट विनसोना ये विनस तमय विधायक जनाधिपति क्रम आहोषकरण पार्लिमेंट क्रम स्थापित करण नव आंडक्रम व्यवस्था अण कपिगे अपे रटे विशाल व्यसन तिबिनो मंत्री वर हेट पड़ीनो मेहट पैनो अपि व्यवस्था संशोधन गेनवा पक्ष मार करो मंत्री का महबा मुकद गया मुकद गया ऐना मनुष्य के मंत्री का हतर पार की बर वेला राज त्याग एक पार की बर वेला सिरिपाल के हथ पार की बर वेला होता ना अन्य संशोधन के नो इलाग आंड क्रम वस्ताव डालू अलू तांड क्रम वस्ताव डे गेनो अमात्य मंडले सीमा करनो उपरी मैं मतोरु सिपाही उपरी मनी वज्ज मतोरु सिपाही राज्य आरम्भ नेत मुकद गया अलुतांडुक्रम व्यवस्थावे मूलिक ऐतिहासिक परिच्छेद पलल करनो अध्यापने पुरवस्यंगे मूलिक ऐतिहासिक करनो तमंग इगन गन पासले विद्या गुरुवरे नत्तं आंडुटे विरुद्ध नडुके यन्न पुलुवन तमंग इगन गन पासले दरुवट पिट्टनी नत्तं आंडुटे विरुद्ध नडुके यन्न पुलुवन मूलिक ऐतिहासिकम करन अध्यापने सौख्य पुरवस्यंगे मूलिक ऐतिहासिकम करनो तमंग स्पिरिताल्ट गीपुवाम तमंट अंदद्देट असमत्तं नडुके अंड पुलुवंग आंडुटे विरुद्ध एक नोक्को हेमदाम नडुकिय किंद किनक नेवे जनतावगे ऐतिहासिकम तावुरु करनवा आंडुक्रम व्यवस्थावन मतक तबागन अलुत आंडुक्रम व्यवस्थाव मे तियन एकट विनस एक अपेरट विनस कोणन विनस तमाय मे आंडुक्रम व्यवस्थाव वेनुवट नव आंडुक्रम व्यवस्थाव विनस अपेरट मे अकार्यक्षम राज्य सेवनोट कार्यक्षम राज्य सेवाव विनस अपेरटे वंचा दूषण नाश्य पिरिचिरट विनस मे वंचा दूषण नाश्यट तित तीनवा वंचा दूषण करलादायट दंडवंदिन मेक मपिकीन कोट सजितुत कीन यत्तापम हुरुंट दंडवंदिन वंगत पेत्त बलन कोट क्रियल दकुनु पेत्त बलन कोट राजित उड बलन कोट विजित मुनि पिटिपास बलन कोट हैरिस भीम बलन कोट एया दंडवंदिन मतक दबागन्न मेरटे वंचाव दूषण नतर करन्ने वंचन के दूषित दंडवं दूषण कल पवर गण जाति जन बल वेगे आंडुक मित्र मतक दबागण सप्यति करण इलग लोके पिलगत राज्य पट में राज्य पत् करण अद मेरट लोके कौद पिलगण किसी के पिलगण रटक मेक
මේ ළඟදී ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමාව අපි හම්බෙන්නේ. එතුමාට කොළ ගණනාවක් තිබ්බා. බලවන මගේ ඡායාරූපයේ සහිතව විස්තරයක් තියෙනවා. ඒකද මොකද? එතුමා අපිව හම්බෙන්න කලින් අපි කවුද කියලා බලලා එන්නේ. අපිත් එහෙමයි. එතුමා හම්බෙන්න කලින් Google ගිහිල්ලා ගහලා නේද? එතුමා කොහෙද ඉඳලා කලින් වැඩ කරේ? ලංකාවට ආවේ කවද්ද? ඉගෙන ගත්තේ කොහෙද? කැමති විෂයන් මොනවද? එහෙම තමයි සාකච්ඡාවකට වාඩි වෙන්නේ. දැන් අපේ බැරි වෙලාවට නම් ප්‍රසන්න රණතුංග යනවා. එංගලන්ත ගිහිල්ලා එංගලන්තේ නිවාසෙමදිත් එක සාකච්ඡාවක්. යන්න කලින් ගන්න ප්‍රසන්න රණතුංග. අවුරුදු 4කට ඇඟ බැඳලා. කෝටි 2කමාරක් දඩ ගහලා. ඒ ඇයට කවදාවත් මතක තබා ගන්න විදේශ සබත් ඇති කරන්න බෑ. ඒ නිසා අපේ රාජ අපේ රටේ ඇති වී තිබෙන අපකීර්ති අයින් කරන කීර්තිමත් රාජ්‍ය බවට ලෝකෙ අපි පත් කරනවා. අපිට මොකද තියෙන්නේ එතකොට? අලුත් විවස්ථාවක් තියෙනවා. නීතිය කාට සාධාරණ රටක් තියෙනවා නේද? මේ සියල්ල අපි ඇති කරනවා. ඒ නිසා අපි මේ සැරේ ජාතික ජන බලවේගය වෙනද අපි ඡන්ද කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි ඇවිල්ලා කියන්නේ මොකද්ද? අපි ඇවිල්ලා කියන්නේ මොකද්ද? අපිට රිමෝට් එක දෙන්න. අපිට පාර්ලිමේන්තු යතුර දෙන්න. අපි පාර්ලිමේන්තුවේ වැඩිපුර කට්ටියක් යවන්න. නෑ. ජාතික ජන බලවේගයේ මේ සැරේ අත ගහලා තියෙන්නේ රිමෝට් එක ගන්න යතුර ගන්න අපේ කට්ටිය වැඩි යවන්න නෙවෙයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ හදන්න. එතකොට එතන මහජනගේ බලය නැති රනිල් වික්‍රමසිංහ කියනවා. මහජනගේ බලය නැති රනිල් වික්‍රමසිංහ කියනවා. මහජන නැගිට්ටොත් එයා හිට්ලර් වෙනවලු. කලිසම දෙපාරක් උස්ස උස්ස hina යනවා. හිට්ලර් අන්තිමේට මැරුණේ ඔලුවට වෙඩි තියාගෙන. බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහ මේක කියනකොට හිටියානම් තව පාරක් වෙඩි තියාගන්නවා. හිට්ලර් රනිල් පව් හොඳේ. හරිද? මතක තියාගන්න. හරිද? මහා ජනයාගේ බලයක් නැති පාලකයන් කුණු කූඩෙට වැටෙනවා මිසක්කා මර්ධණයකට එන්න බෑ. හැබැයි කැමැතියේ පිටියට එයා කැමැතියේ පිටියට එයා කඩුව අරගෙන පිට්ටනියට බහලා අපිට කියනවා ගනු කඩුව එනු සටනට කියලා. අපි ගාලු නගරයට ඇවිල්ලා රටේ ජනතාව ආමන්ත්‍රණය කරමින් වෙනස් කිරීම සඳහා පෙළගස්සනවා. එයා පාළු පිට්ටනියකට බහලා කඩුව අරගෙන කරකව කරකව ඉන්නවා ගනු කඩුව එනු සටනට කියලා. එයා ඉන්නේ ඒකේ. එයා කැඳවන පිට්ටනියට යන්න ජාතික ජන බලවේගයේ සූදානම් නැති බව රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න. අපි හදලා තියෙනවා පිට්ටනිය. ඔයාගේ පිට්ටනිය ඔයා කඩුව කරකව කරකව ඉන්න. ඕනනම් ඔය ලපයි සිපයි ටික ආ ඔයා කිව්වනේ හෙට අපි එන්නම් කිය. අපි මේ පිට්ටනියට ඉන්නේ නැත. ඔයාට වට කීපයක් කඩුව කරකවලා බැරි වෙනකොට බඩ කපා ගන්න පුළුවන්. අපි අලුත් පිටියක් හදලා තියෙන්නේ. ඒ අලුත් පිටිය තමයි ජනතාව සංවිධානය කරමින් ජනතාව පෙළගස්සමින් ඉස්සරහට යන පිටිය ජාතික ජන බලවේගය හදලා තියෙනවා. අද ගම්මාන මට්ටමින් කොට්ටා සභාව හදලා තියෙනවා. ලංකාවේ සෑම ආසනෙම සමුළු පවත්වමින් තිබෙනවා. අපි විශාල ජනතා රැලි සූදානම් කරමින් තිබෙනවා. එයාගේ පාළු පිට්ටනියේ එයා කඩුව කරකව කරකව ඉන්න ජාතික ජන බලවේගය ජනතාවගේ පිට්ටනියේ සලසුම් හදලා තියෙනවා. මතක තියාගන්න. එයාගේ ලපටි බාල සිගති නේද උගුල් වලට වෙන කවුරු අහුණත් ජාතික ජන බලවේගය අහුවෙන්නේ නැත. එයාට ඕනකම තියෙන්නේ ප්‍රචණ්ඩත්වය. එයාට ඕන තියෙන්නේ ගැටුම. එයාට ඕන තියෙන්නේ එයාට ඕනකම තියෙන්නේ නේද එක එක ආකාරයේ ගැටුම. ගැටුම හැම වෙලාවම වාසි පාලකයාට. ප්‍රචණ්ඩත්වය හැම වෙලාවම වාසි පාලකයාට. එනිසා ප්‍රචණ්ඩත්වය ගැටුම වාසි පාලකයාට. පාලක කැමති අපි ඔය පිට්ටනියට ගේන්න. අපි රනිල් වික්‍රමසිංහට ආරාධනා කරනවා ඔයාගේ ඒ පිට්ටනියේ මේ පිට්ටට එන්න පුළුවන් ගාල්ලට එන්න. රනිල් නෙවෙයි වජිරය එන්න. වජිරය එන්න පුළුවන් නම් ඇවිල්ලා මේ ගාල්ල නගරේ 50ක් එකතු කරලා කතා කරන්න පුළුවන්ද? ආවද ළඟදී? නැහැ. මතක තබා ගන්න. ඒගොල්ලෝ කැඳවන්න උන අපේ පිට්ටනියට. ඒගොල්ලෝ හදන බොරු බලවල් වලට. ඒගොල්ලෝ කපන බොරු වලවල් වලට. ඒගොල්ලෝ අටවන උගුල් වලට වැටෙන බලවේගයක් නෙවෙයි ජාතික ජන බලවේගය. අපි ලෑස්ති කළා තිබෙන ජනතාවත් එක්ක පෙළ ගැහෙන්න. ඒ නිසා හිට්ලර් කතා අනේ රනිල් තියාගන්න. පව්. හරිද? අපි කියන්නේ මොකද්ද? අපි සටනට ලෑස්ති. අපේ තරුණ සංගමේ, අපේ උරු සමිති ව්‍යාපාරයේ, අපේ ගිවි ව්‍යාපාරයේ, අපේ දීවර ව්‍යාපාරයේ, අපේ කුඩා තේවත් හිමියන්ගේ ව්‍යාපාරයේ අපි ජනතාව
इस एवस अपे उर्समिति व्यापारे संविधान कर्मिंग अपे सटनटाव तीर्ण वेलादी में लबिन पा हय अपे उर्समिति व्यापारे में दियत्तला विशाल सटन क्रिया मार्ग टाव तीर्ण सलसुम कला तिबे जातिक जनबल वेगे गमट यनम गेदरट यनम एकत वेनम महा मिनिस पौरा खदनम अपे निवर दिव सटन पेरमुनु दिकक वेड करमिं तिबेनम ए सटन पेरमुनु देखेम अभिप्राय मुकद ईलंगेन मेतुवरणें जातिक जन बलवेगे आंडवा गोडनगीम तम अपे अपेक्षा එතකොට එතකොට රනිල් වික්‍රමසිංහ සලසුම් කරනවා ඡන්ද නොතියා යන්න නේද දැන් පළාත් පාලන මැතිවරණේ මාර්තු 20ට පෙර තියන්න ඕන දැන් කොහොමද තියන්නේ දැන් රනිල් වික්‍රමසිංහලාට මේ ඡන්දට මුහුණ දෙන්න බෑ එක ඒ ඡන්දෙට ඉල්ලන්නේ කොහොමද නේද අලියා අලියාගේ පස්ස පැත්තේ පොහට්ටුව ගහලාද පොහට්ටුව උඩ අලියා නංගලාද දෙකෙන් එකක් අඩුම තරමේ ඉල්ලන්න ක්‍රමයක් නැහැ වජිර අබේවර්ධනයි නේද මෙහි ඉන්න රමේෂ් පතිරණ ඉල්ලන්නේ කොහොමද එකට එකට ඉල්ලුවත් අප්සට් දෙකට ඉල්ලුවත් අප්සට් අඩුම තරමේ රනිල් වික්‍රමසිංහලට ඡන්ද ඉල්ල ඡන්ද කරන්න නෙවෙයි ඡන්ද ඉල්ලන්න ක්‍රමයක් නැහැ ඉසා සැලසුම් කරනවා ඡන්ද පස්සර දාන්න එක දෙක ඡන්ද ඉල්ලුවත් ඡන්ද තිබ්බොත් පලාපාලන මැතිවරණ තිබ්බොත් රනිල් වික්‍රමසිංහට දැනගන්න පුළුවන් තමන්ගේ තරම මොකද මේක ජනවරමත් වෙන නායකෙක් නෙවෙයි මෙයාට කවුද ජනාධිපති වෙන්න ඡන්ද දුන්නේ පහුගිය ජනාධිපති ඡන්දෙදි රනිල් වික්‍රමසිංහ මහ බැංකුව මංකොල්ල කෑවා අර්ජුන මහේන්ද්‍රත් එක්ක ඒ නිසා පොහට්ටුවේ කට්ටිය කිව්වා රනිල්ව හිරේ දාන්න अर्जुन महेंद्र कनेणिल गेदर यवला गोटा बेगे इंड रणिल गेदर यवला गोटा बेगिनावा महाबैंक मंकोल कार्य दंडी रणिल विक्रम सिंह हमबंत वराय विक्का पोटे कट्टे विलकिवा रणिल विक्रम सिंह हमबंत वराय विक्का विकनपु वराय पवर गंड रणिल गेदर यवन गोटा बेवगी पासुक पार सिद्धुना දැසිය හැට ගණනක් මිය ගියා 500 ගණනක් තුවාල වුණා රනිල් වික්‍රමසිංහට ආරක්ෂාව දෙන්න බැරි වුණා පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්න රනිල්ව ගෙදර යවන්න ගෝඨා බේවගේ ඉන්න ඒකනේ දැන් මේ ගාල්ල ජනතාව පෝට්ටුවට කතරේ ගැහුවේයි රනිල්ව ගෙදර යවන්න දැන් වෙලා තියෙන මොකක්ද ගෙදර ගියපු රනිල් ජනාධිපති ජනාධිපති වෙච්ච ගෝඨා ගෙදර ගිහිල්ලා ඒ මාර වැඩක් තියෙන මේ මොනවාල කංජියද මේ මොන ජනවරමුත් හැම කෙනාම පොහට්ටුවට ගාපු හැම කතරියක් පස්සෙම තියෙන මොකද්ද රනිල්ට ගෙදර යන්න කියලා ගෝඨාභයට කතර ගැව්වේ රනිල්ට ගෙදර යන්න කියලා රමේෂ් පතිරණට කතර ගැව්වේ රනිල්ට ගෙදර යන්න කියලා රටේ ජනතාව රමේෂ් පතිරණට කතරයක් ගහනවා රමේෂ් නේද රමේෂ් පතිරණ ඇවිල්ලා රනිල්ව ගෙදර යවන්න කියලා දැන් රමේෂ් පතිරණට ගිහලා ඔගොල්ලෝ කතර ගැව්වේ රනිල්ව ගෙදර යවන්න කියලා රමේෂ් පතිරණ කතරයක් ගහනවා රනිල් ජනාධිපති කරන්න ජනතාව රමේෂ්ට කතරයක් ගහනවා රනිල් ගෙදර යවන්න රමේෂ් පාර්ලිමේන්තුවේ කතරයක් ගහනවා රනිල් ජනාධිපති කරන්න එම ලාටකම අටමංගලක් මේක ඒ නිසා මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ මේ ජනාධිපති ජනවරමක් නැහැ මේ නිකන් ටෙම්පරරි ජනාධිපති කෙනෙක් හිට්ලර් නෙමෙයි ටෙම්පරරි ජනාධිපති හිටපු ගමන් බස් එකේ රියදුරු මහත්තයා නේද අසනීප වුණාම ගේනව නේද ටෙම්පරරි ඩ්‍රයිවර් කෙනෙක් ජනාධිපති නෙමෙයි මේ ගාල්ල නගර සභාවට ඉල්ලුවක් පරදිනව රනිල් වික්‍රමසිංහ නැත්ද පරදින්නේ නැද්ද දැන් රනිල්ගේ අගසවුනේ රනිල්ගේ අගසවුනේ වජිර අබේවර්ධන කීපාර පෙරද්දුවද මේ ගාලු ජනතාව 2010ත් පෙරද්දුවනේ 2019ත් පෙරද්දුවා ඉතින් රනිල්ගේ අගසවුට ඉරව අත්වෙච්ච ඉරනම තමයි රනිල් වික්‍රමසිංහ ගාලු නගර සභාවට ඉල්ලුවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා ජනවරමක් නැති නායකයෝ හැබැයි මතක තබා ගන්න. ජනතාවගේ කැමැත්තක් නැතුව පාලකයාට කල්ලියක් හදාගෙන රට පාලනය කරන්න බෑ. මේක නිකන් සෝමාලිය මුහුදු සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාර්යය ටිකක් නැවක් අල්ලගත්තා වගේ වැඩක්. රටේ ජනතාව පැත්තක ජනවරම් පැත්තක කල්ලියක් රට කල්ලගෙන. මතක තබා ගන්න. කල්ලියකට රට පාලනය කරන්න අයිතියක් නැහැ.
කල්ලියක රට පාලනය කරන්න ඉඩ දෙන්නේ නැත්නේ රටේ ජනතාවගෙන් ජනවරමක් ඕන පළවෙනි පියවර පළාත් පාලන ඡන්දය මාර්තු 20ට පෙර පළාත් පාලන ඡන්දය තියන්න ඕන එතන කට්ටිය අනු සහෝදරයා අවුරුදු දෙකමාරක් කරකන් ආණ්ඩුව යයිද පළාත් පාලන ඡන්දය තියන්න ඒ පළාත් පාලන ඡන්දෙන් රනිල් වික්‍රමසිංහට රනිල් වික්‍රමසිංහගේ තරම දැනගන්න පුළුවන් ඒ පළාත් පාලන ඡන්දෙන් පොහට්ටුවට තමන්ගේ තරම දැනගන්න පුළුවන් පළාත් පාලන ඡන්දය තියලා සතියක් යන මත්තේ අනිවාර්යම පාර්ලිමේන්තු විසුරු අරින්න සිද්ධ වෙනවා ජනතාවගේ ජනවරමක් නැති බව මැතිවරණෙන් ඔප්පු වෙනවා ඊට පස්සේ කොහෙද කල්ලිය කාණ්ඩ පාලනය කරන්න ඒතර කියනවා හදිස් නීතිය දානවා නේද පොලිසිය කැඳවනවා හමුදාව කැඳවනවා කොහෙද මේ පොලිසිය හමුදාව කවුද මේ පොලිසිය හමුදාව මේ පොලිසිය හමුදාවේ 90%කට වැඩි ප්‍රමාණයක් මේ ගම්වල අපේ අම්මලා තාත්තගේ දරුවෝ යුනිෆෝම් එක ඇඳන් ඉන්නකොට පොලිසිය රාලාම ගලවපුවාම අපේ නිස්සංක මලය නැද්ද යුනිෆෝම් එක දාගෙන ඉන්නකොට පොලිසිය රාලාම ගලවපුවාම අපේ දයාවතිගේ පුතා නැද්ද මේ අපේ ගම්වල කට්ටියනේ ඒ දරුවට පාසල් යන්න විදියක් නැහැ ඒ පඩියත් කැපිලා තියෙන්නේ නිවාසනාවක් අරගෙන ආහාර ටික ගන්න විදියක් නැහැ අම්මට බෙහෙත් ටික කරන් දෙන්න විදියක් නැහැ දරුවා ඉස්කෝලේ යන්න විදියක් නැහැ අපි ওই පාරේ යනකොට ඊට පස්සේ පොලිසිය මාතෘ නතර කරනවනේ නතර කර පැටි ළඟට අවිල කියන මොකද්ද අපේ සහෝදරයා දැකපු කල් බොහොම ස්තුතියි මම දැන් මේ පාරේ ට්‍රැෆික් වැඩේ කරන පැය 4ක් ආපු එකාට කියන්නේ ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්න කියලා කිව්වා ඕම් පොලිසිය මාතෘ අද යාපන හමුදා කඳවුරේ හමුදා සොල්දාදුවන් අපිට කතා කරලා කියන මොකද්ද සහෝදරයා ඔයගොල්ලෝ මේ පැත්ත බලා ගන්න කැම්ප් ඇතුලේ අපි බලාගෙන ඉවරයි එනිසා හමුදා පොලිසිය මේ රටේ හැම දෙනාම මේ පාලනය වෙනස් කරන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන අය පොලිසිය කෙනාට ඕන නීතිගරුක රට මොන නීතිගරුක රටක්ද මේක දැක්කද අර බිලියත්තේ එච්.කියු.වයි මහත්තයයි සාජන් මහත්තයයි අතර සංවාදී සාජන් මහත්තය කසිප්පුවලා එච්.කියු.වයි මහත්තයනෝ මොකටද ඇල්ලුවේ සාජන් මහත්තයා කියනවා ඇල්ලුවා ඉතින් තමුසෙට කවුද යන්න කිව්වේ ගියා ඉතින් ඇයි ඇල්ලුවේ කසිප්පු හින්දා ඒකත් හරිනේ ඊට පස්සේ ආන මොකද්ද කියන මොකද්ද නෑ කසිප්පු අල්ලන්න එපා කියලා තියෙන කවුද නාමල් මහත්තයත් කියලා තියෙන එපා කියලා ඊට පස්සේ එච්.කියු.වයි මහත්තයා කියනවා තමුසේ මම යවනවා නැගෙනහිරට ඇයි කසිප්පු අල්ලලා එච්.කියු.වයි මහත්තයා කියනවා මම මේ පුටු වෙන්න නැගිටින්නේ එස්.පී. වෙලා කවුද දෙන්නේ නාමල් මොකද පොලිසියට වෙලා තියෙන්නේ අපේම පොලිසිය මහතුරු ගැන අපි හොඳට දන්නවා අපේ පන්තිවල ඉගෙන ගත්ත අයත් ඉන්නවා අපිත් එක්ක විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත අයත් ඉන්නවා කටුකුරුද්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගිහිල්ලා දණ්ඩ නීති සංග්‍රහය පාඩම් කරලා අපරාධ නීති සංග්‍රහය පාඩම් කරලා තරුව ගහලා පටිය ගහලා නීති ඊට කරින් පිළිබඳව මහත් බලාපොරොත්තුෙන් ආපු අය හැබැයි මේ දේශපාලකයන් දෙන්නේ නැහැ මතක තබා ගන්න පොලිසිය මහතුරුන්ට තමන්ගේ තනතුරේ තමන්ගේ යුනිෆෝම් එකේ තමන්ගේ පටියේ තමන්ගේ තරුවේ ගෞරවය සහිත රැකියාව කරන්න පුළුවන් නීතිගරුක රටක් හදන්නේ ජාතික ජන බලවේගයේ විතරයි අපිට බේරගන්න අපරාධකාරයෝ නැහැ අපිට බේරගන්න ස්ත්‍රී දූෂකයෝ නැහැ අපිට බේරගන්න චොකා මල්ලිලා නැහැ අපිට බේරගන්න ප්‍රසන්න රණතුංගලා නැහැ මතක තබාගන්න මේ රටේ නීතිගරුක රටක් හදනවා ඒ නිසා රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය දාලා මේ රටේ හමුදාව පොලිසිය යොදවලා ජනතාවට බයිනෙත්තු ගස්සන්න උත්සාහ කරනවා නම් රනිල් වික්‍රමසිංහට වෙන කොහෙන් හරි හමුදාවක් ගේන්න වෙනවා ඒ රුප්පි ලංකාවේ හමුදාව තවදුරටත් ජනතාවට විරුද්ධව අවියෝසවන්නේ නැහැ මේ රටේ දුප්පත් අම්මා තාත්තා සහෝදර සහෝදරිය පාරට බහිනකොට ඒ වේදනාව මූණේ පිරලා තිබෙන බව පොලිසිය මහත්තයා දන්නවා ඒ පොලිසිය මහත්තයා මේ පොදු ජනතාවට රේව බයිනෙත් උසවන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ඔයාගේ මර්ධණයට ඔයාට ඒරොප්පෙන් පොලිසිය ගේන්න වෙයි මේ ගාල්ලේ පොලිස් නිලධාරීන් රටේ ගම්මුල අපේ අම්මලා තාත්තලගේ දරුවෝ කිසි කෙනෙක් ජනතාවට විරුද්ධව අවියෝසවන්නේ නැති බව අපිට සාතිකයි මතක තබාගන්න එනිසා ඒගොල්ල බලකොටුවේ හිර වෙලා ඉන්නේ එහා පාර්ලිමේන්තුව විතරයි 134 ඇතුලේ එයාද චූන් කරන්න 134 එයාට බය ජනතාව තෘප්තිමත් කරන්න එයා තෘප්තිමත් කරන්න 134 රනිල් නැගිටිනකොට
නැගිටින්න පොහට්ටුවා රනිල් වාඩි වෙනවා පොහට්ටුවා රනිල් hina යන්නේ නැති විහිළුවක් කෙනකොට hina වෙනවා පොහට්ටුව hina යන්නේ නැත් hina වෙනවා බොරුවට රනිල් කතාව පටන් ගන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා වාඩි වෙනවා ටීවී එකේ පේන්න ඔය කීප දෙනෙක් බඳ කළා දිනවා ඉතින් අද රනිල්ගේ එකම ව්‍යාපෘතිය මොකද්ද පොහට්ටුව 134 සතුටු කරනක හැබැයි රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න ජනතාව රාජ්‍ය සේවකයා පොලිසිය දීවරයා හමුදාව පුත්කලිකංශය ව්‍යාපාරිකයා කුඩා දේවතු හිමියා කුඩා කර්මාන්ත හිමියා මේ කිසිවක් තෘප්ති මාත්‍ර රටක් නෙවෙයි තිබෙන්නේ අන්නේ ජනතාවගේ ආශිර්වාදය ඒ ජනතාවගේ සහාය ඒ ජනතාවගේ සහයෝගය තියෙන්නේ ජාතික ජන බලවේගයට අපි එකතු වෙමු එකතු වෙලා හොඳ ආණ්ඩුවක් හදමු ඒ සඳහා සටන් කරමු ඒ සඳහා පෙරටෙමු ඒ සඳහා ඉදිරියටම කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි